සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නොරෙලිය දිස්ත්‍රික්කයේට අද මධ්‍යම රාත්‍රී 12 සිට 31 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇඳිරි නීතිය සමගි ජන බලවේගයට ගිය එජාපේ 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45ක් ආණ්ඩුව සමග ඩීල් දමමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන කණ්ඩායමට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කරයි. පළමුව ජනතාව ප්‍රතිපත්ති අත්හරින්නේ නැහැ. ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි. දේශපාලන දිවියට 50 වසරක් සපුරන අගමැති ජයශ්‍රී මහබෝසත් සමිඳුන් ඇතුළු අනුරපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගනී. අද දින මෙරටින් හමු වූ COVID-19 ආසාදිතින් සියලු දෙනා විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් සහ නාවික හමුදා සමාජිකයන් බව සෞඛ්‍යංශ කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ බවට චෝදනා එල්ල වූ එම පක්ෂයේ 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර අද දින රැස් වූ සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රජයේ සමග කටයුතු කරන සහ එක්සත් ජාතික පක්ෂකින් නොමග යමන කණ්ඩායම දෙලිහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට තීරණය කළා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්ුනේ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරමින් සහ වෙනත් පක්ෂ සමග එක්වුමෙන්ම විනය නීති උල්ලංඝනය කළ සමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි තීරණය කරා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි වෙනත් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන හිටපු මන්ත්‍රීවරු ඉන්නවා නම් හිටපු සංවිධායකවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාගේ සමාජිකත්වය අත්හිටවන්න සානක් කරනවා. අපි නිදහසට කරුණු දක්වන්න දවස් 7ක් කල් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් දවස් 7ක් ඇතුළත කිව්වා කි. කියන්න පුළුවන්. කවද ඉඳන්ද? 27 ඉඳන් දවස් 7ක්. ඒ කියන්නේ දැන් ටෙලර ඉවත් කරලා තියෙන්නේ. දැන්ට අත්හිටවලා තියෙන්නේ නියෝජ්‍ය නායකයන් ආසන සංවිධායකයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ සියලු දේවල් හැම එක්කම පක්ෂ දක්ව නිලතද ඔක්කොගෙම අයින් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයන් ඉවරයි ඉවරයි. අපේ කසීරුවක් තියෙන දේශපාලඥයෝ අපට අභියෝග තුලින් ගමන් කරන අපි අපේ ගමන අපි යනවා. අපි එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන එක අපි දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ජනතාව උත්තර දේවි ඒකේ උත්තරේ සමග කොහෙද අලියා සිටින්නේ අපි යන්නේ ඒක තුලින් තමයි ගමන් කරන්නේ. මම ඔබතුමාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නීති විරෝධී කියලා තමයි වුන් කියන්නේ. සහ ඔබතුමාලට බලයක් නැහැ එහෙම පියවර ගන්න මහලේකම්තුමාට බලයක් නැහැ කියලා රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ මාධ්‍ය හමුවේ කියනවා. එක ඔබතුමා එතුමගෙන් අහගන්න මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කී දෙනෙක් සහභාගී වුණාද? අපි 40කට ආස සංඛ්‍යාව සහභාගී වුණා. විතර පෙන්නුවක් ගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. තුනෙන් එකයි ඉන්න මේ ගණපූරණේ. එහෙනම් දීනු ගන්න පුළුවන්. 40ක ප්‍රමාණයක් හැබැයි අපි නම් දැක්කේ නැහැ හැබැයි. අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණවලට අනුව පක්ෂ සමාජිකත්වය අහිමිවන 99 දෙනා අතර එක්සත් ජාතික පක්ෂය තුල අමාත්‍ය ධුර නියෝජ්‍ය අමාත්‍ය ධුර රාජ්‍ය අමාත්‍ය ධුර ඇතුළු පක්ෂයේ වගකීම් තනතුරු රැසක් දරූ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් සිටිනවා. සමාජිකත්වයේ අහිමි කරන ලැබූ බව පැවසෙන ලයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුම සිටිනවා.
සමගි ජනබලවේගයේ වත්මන් නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාගේ නම 49 වන තැනටයි එම ලේඛනයේ සඳහන් කර තිබෙන්නේ. එමෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ නම මෙම ලයිස්තුවේ 99 වන ස්ථානයට සඳහන් කරමින් පක්ෂ සමාජිකත්වයත් හිටු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මේට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත ලෙස ක්‍රියාකාරී ලෙස කටයුතු කරන මංගල සමරවීර කවීර් හෂීම් පළතා අතුකෝරළ සුජීව සේනසිංහ ආචාර්ය හර්ෂද සිල්වා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අශෝක් අබේසිංහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මොජුබ රහුමාන් අජිත් පී පෙරේරා ගයන්ත කරුණාතිලක බුද්ධික පතිරණ ජේසියාලවතුවල නලින් බණ්ඩාර පී හැරිසන් චන්ද්‍රානි බණ්ඩාර චමින්ද විජේසිරි වඩිවෙල් සුරේෂ් හේෂා විතානගේ හරින් ප්‍රනාන්දු ඉරාන් වික්‍රමරත්න සහ මයන්ත දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 45 දෙනෙකුගේ මෙලෙස එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සම්පූර්ණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 106ක්. මෙලෙස පක්ෂ සමාජිකත්වය 45 දෙනෙකුගේ අත්හිටුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තුල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉතිරිවන්නේ 61 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් මේ වන විටත් සමගි ජනබලවේගයේ සමග එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 80කට අධිකයි. පිටකොටුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසුව පිටකොටුවේ ප්‍රදේශයේම පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේදී හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයද රැස් වුණා. මෙලෙස අද දින රැස් වූ සමගි ජනබලවේගයේ විසින් ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවා දෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දු කර තිබෙනවා. මේ අතර ආණ්ඩුව සමග ගනුදෙනු කරන සියලු දෙනාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමගි කොට එම පක්ෂයේ කල්ලියක ග්‍රහණින් මුදා ගැනීමත් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් නොමිලේම නීතිමය සහ වෙනත් පහසුකම් සැලසීමටත් සමගි ජනබලවේගය අද දින තීන්දු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සජිත් ප්‍රේමදාසලා සුජීව සේනසිංහලා අපේ පිරිස. ඉතින් මේක අපෙන් තුර එක්සත් ජාතික පක්ෂයක් නෑ. අපි අවශ්‍ය ගේම ගහලා තියෙනවා. හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩලය සමාජිකයෝ 37කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක සමගි ජන බලවේගය තමයි ඉන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු 80කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ අපිත් එක්ක. ආසන සංවිධායකයන්ගෙන් අතිබහුතරයක් ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ඔය තර්ජන ගර්ජන වලට රනිල් රවි අකිල පිළට ඒ සුළුතරයට අපේ තියෙන ශක්තිය බිඳින්න බෑ. අපි ඉවත් වෙන්නෙත් නෑ. මේක එක්කෙනාට ඕන විදිහට ඉවත් කරන්නත් බෑ. දැන් ඒක නීත්‍යානුකූල නෙවෙයි ඉවත් කරලා තියෙන්නේ. නෑ නෑ මේක එක්සත් ජාතික පක්ෂ ගත්ත තීරණයක් තමයි ජනවාරි 30 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අගමැති අපේක්ෂකයා හැටියට සහ සම්දානේ නායකයා හැටියට මේ මැතිවරණයට මුහුණ දෙනවා කියලා. එදා ගත්ත තීරණය අපි ක්‍රියාත්මක කළා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. රවි කරුණානායක මහත්තයා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මට කරන්න දෙයක් නැහැ. අපිව අයින් කරන්නත් බෑ. අපි අදත් එදත් හෙටත් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔබතුමා යන්නෙත් නැහැ. යෑ. යන්නෙත් නැහැ. අපේ ඉලක්කය තියෙන්නේ මේ දුර්දාන්ත පාලනය විනාශ කරන එක, අයින් කරන එක, මේ ආණ්ඩුවට විරුද්ධ වෙන එක, එහෙම නැතු ආණ්ඩුවත් එක්ක ඩීල් දාන එක නෙමෙයි. පේදිලෝ පේනෝනේ අපි ආණ්ඩුවට ගහන විදිහට අපේ ආණ්ඩුවට නෙමෙයි කියලා කපුටොත් කොටන්න යනවා බලන්න. අයින් කරපු එක අනුමත කරන්න බෑ. ඒක නීතියානුකූල නෑ. අපි ඒකට විරුද්ධව අපි කාටවත් ඒක දැනුම් දීලත් නෑ තාම. දැනුම් දුන්නොතින් අපි නීතියානුකූල පියවර ගන්නවා. මේ අතර අද දින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සිය පක්ෂ මූලස්ථානවලදී මාධ්‍ය හමු කැඳවා තිබුණා. 2015 එක්සත් ජාතික පක්ෂයත් සමග මහා මැතිවරණයට තරඟ කරපුත් ඒ වගේම පළාත් පාලන මැතිවරණේ තරඟ කරපු දැන් වෙනත් පක්ෂ වලින් තරඟ කරන ඒ වගේම ස්වාධීනව තරඟ කරන කට්ටියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවලා තියෙන්නේ. විශේෂයෙන්ම අකිල විරාජ් මැතිතුමා අපෝ පක්ෂයේ මහලේකම් හැටියටත්, රවි කරුණානායක මැතිතුමා උපනායක හැටියටත්, ඒ වගේම අපේ නවින් දිසානායක මැතිතුමා ජාතික සංවිධායක හැටියට ඒ පත්වීමත් අදාළ මැති වුණා. ඒ වගේම අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සමාජිකයන් 8 දෙනෙක් බඳවලා තියෙනවා. පාලිත තෙවරප්පරම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත්
එවාගෙම අපේ සඳිත් සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අපේ හිටපු ආශුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එවාගෙම නාලක කොළොන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ශාන්තිනි කොංගහගේ මහත්මිය ශානක අයිලප්පෙරුම මහත්මයාත් කත්සුරි අනුරාධනායක මහත්මයාත් අස්මිතාසීම් කියන මහත්ම මහත්මියන් 8 දෙනෙක් අපි අද නව සමාජිකයන් හැටියට කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කෙරුවා. මේක ලංකේ සමාජිකත්වයේ අත්හිටු වෙලා තියෙන්නේ. ඒ නනු 9 දෙනාටම ආපෝ පක්ෂයට එන්න ඕනේ නම් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපි දෙක ආපෝ කතා කරලා සමාජිකත්වයේ අරගෙන ආපෝ පක්ෂයට එකතු වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න නැහැ. දොර වහලා නැහැ. සමාජිකත්වයේ අත්හිටු වෙලා තියෙන්නේ. අපිත් කැමති ඉතින් මේ සියලු දෙනාම ආපෝ එකතු වෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොම හරි ඉදිරියේදී මම හිතනවා යම් කිසි එකකතාවයකට එන්න පුළුවන් අපිට. जाति चोदना තමංගෙන් නඩු වලින් බේරෙන්න තමන්ට තියෙන චෝදනා වලින් බේරෙන්න ඉරේදායි කියලා තියෙන බය බේරෙන්න අද ආණ්ඩුවත් එක ඩීල් දාගෙන තියෙනවා. ඒක තමයි උතන හෙටමන් නායකයා කියන පුජ්‍යලයෝ ආණ්ඩුවෙන් ආරාධනයක් ආවොත් අපි ආණ්ඩුවට යනවා. එහෙනම් මේ රටේ සජාතික පාක්ෂිකයනුත් අද පොහොට්ටුවට පොදු ජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්න ඇතියදී තියාගන්න ඕන ඩීල් දාන අය පස්සෙන් යනවද අපිත් එක්ක එනවද කියලා. පළමුවෙන්ම කියන්න ඕනේ මේ තීන්දුව अत्वाशेम अदालत ने वलांगुत ने नित्यानुकूल भावेकुत ने मुकद अपी समगी जान बल वेगिय सजित प्रेमदास मेत्तमगे नायकत्वेन हदान्ने नीलवाशेन तीयन कृति अधिकारी मंडले के एक्साजाति पक्षे गरु रणिल विक्रम सिंह मेत्तमगे प्रधानत्वेन एम कृति अधिकारी मंडले नित्यानुकूल अनुमतिय लबागेन समगी जान बल वेगिय हदान्न संदाने किंग एक्साजाति पक्षे सियलुम अपेक्षकयन छंदे इल्लन्न कियन निर्देशय लबागेन एहि සන්දානේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා එම සන්දානේ මහලේකම්බරයා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා කියන හැම එකක්ම නිත්‍යානුකූල අනුමැතිය ලබාගෙනයි සමගි ජන බල වේගය ආරම්භ කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව සජිත් ප්‍රේමදාස මැතිතුමා සන්දානේ නායකයා අගමැති අපේක්ෂකයාත් කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරි මණ්ඩලයේ මේ සෑම අවස්ථාවකදීම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූලාසනයේ හිටියේ ඉතින් සමගි ජන බල වේගය එක්සත් ජාතික පක්ෂයේ ආශිර්වාදය ඒකමතික අනුමැතිය ඇතිව ආරම්භ කරපු සන්දානයක් ඉතින් නෛතික වශයෙන් සමගි ජන බල වේගයට කිසිම හානියක් කිසි කෙනෙකුට කරන්න බෑ ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ අදගත්ත තීරණයෙන් යම් කිසි පීඩනයක් ආවොත් අපි මේ සියලු දෙනාම ජනාධිපති නීතිඥ මහත්වරු පස් දෙනෙක් ඉන්න කණ්ඩායමක් ඒ අය වෙනුවෙන් පිළි සිටිනවා. ඉතින් මේ පක්ෂයේ ජේෂ්ඨයෝ දක්ෂයෝ 99ක් අයින් කරාම ඉතුරු වෙන්නේ කීයද? මේ 15 දෙනා. මේ අද කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා රැස්වුණු කණ්ඩායමට එසේ රැස්වීමට බලයක් නැහැ. එතන ඉන්නේ සුළුතර කණ්ඩායම. බහුතරය අද දින අපේ සම්ධාන මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කණ්ඩායම හිට රැස්වුණා. ජනතාව නැති කරමින් ඉන්න ආණ්ඩුවකට ජැක් එකක් ගහන්න පොඩි තල්ලුවක් දෙන්න මේ ඇදවැටෙන එක නවත්ත ගන්න පොඩි අවධානය පොඩ්ඩක් මාරු කරන්න සමගි ජන බලවේගය සම්බන්ධයෙන් මම දැක්කා යම් යම් ප්‍රවෘත්ති ප්‍රකාශ වෙනවා දැන් අඩුම ගාන ලියුමක් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාට හරි අපිට හරි එවලා තියෙනවද දැන් මේවත් අපිට ආරංචි කිසිම මේ ප්‍රවෘත්ති වලින් ආරංචි වෙන දේවල් එකම ලියුමක්වත් නැහැ මම අභියෝග කරනවා පුළුවන් නම් සුජීව සේනසිංහල හරි එක්කෙනෙක් හරි නීත්‍යානුකූලව පුළුවන් නම් ඉවත් කරන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාට අත තියන්න කලින් පුළුවන් නම් අපි එක්කෙනෙක්ව නීත්‍යානුකූලව අපිට හරියට ලියුමක් එවන්න පුළුවන් ඒ නීති කටයුතු වලට අවශ්‍ය සියලු කටයුතු අපි සම්පාදනය කරලා තියෙනවා
මොහොන දීමට ඇති දුෂ්කරතා කුමක් වුවත් පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ COVID-19 සහ ඉන් ඔබට යුගයේ සංවර්ධනය සඳහා මූලිකරණයේ පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් රටවල් 49ක සහ ජාත්‍යන්තර සංවිධාන නාටක ප්‍රධානින්ගේ සහභාගීත්වයෙන් නිව්යෝකී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්ුණා. ආරම්භක ප්‍රකාශය කැනඩා අනුග්‍රාමාත්‍ය ජෙස්ටින් රූඩෝ මහතා සහ ජමේකා අනුග්‍රාමාත්‍ය ඇනුරු හෙල්ස් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ආන්ටෝනියෝ ගුට්‍රෙස් මහතා විසින් සිදු කළා. ඊන අනතුරු වයිස් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමුළුව අමතනු ලැබුවේ. Has seen a corresponding අධ්‍යාපනය සෞඛ්‍ය කාන්තාවන් සහ ළමයින් නව අපනයන කර්මාන්ත ආහාර සුරක්ෂිතතාව සහ වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි යොමු කිරීමට රටවල් දිරිගැන්විය යුතුයි. හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවල සහාය වන්නේ කෙසේදයි මේ කතිකාවත තුලින් එකඟත්වයක් මතුවිය යුතුය. ගෝලීය වෙළඳාම සංචාරක ව්‍යාපාරය සේවා නියුක්තිය අඩපණ වී තිබේ. කොවිඩ් වසංගතයේ තිරසාර වූ ව්‍යාපාර සහ ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත. සැබෑ ආර්ථිකයේ තවදුරටත් ආදායම් සහ රැකියා උත්පාදනය නොකරන හේයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමානුකූලව පහළ හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව තිබේ. ණයදීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතුය. බොහෝ රටවල් සිය ණය බිඳවැටීම් නොකඩවා ඉටු කර ඇති හේයින් රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියානු නව මහකොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ මහකොමසාරිස්වරයා කොවිඩ් වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දෙන නිවැරදි නායකත්වය දාගේ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබපැතුම් එක් කර තිබෙනවා. ඒ පසුගියදා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති දුරකථන සංවාදයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් දුරකථන සංවාදයකට එක් වෙමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබපැතුම් එක් කළා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. මෙහිදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන්ද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සුබපැතුම් එක් කළා. සාක් සමාජික රටවල සහභාගීත්ව ඇතිව COVID-19 අරමුදල පිහිටුවීමට පුරෝගාමී වීම සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ සුබසිද්ධිය වෙනුවෙන් මෙම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගත යුතු බවද පෙන්වා දුන්නා. එමෙන්ම COVID අර්බුදය අතරතුර ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී ඉන්දියා රජයෙන් ලැබුණු සහයද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අගය කරනු ලැබුවා. වතුකරේ නිවාස වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙවැනි විට රජයේ අවධානය යොමු වී ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පක්ෂමකතා එහිදී සඳහන් කළේ. ඒ සඳහා ආධාර කිරීමට ඉන්දියා රජයේ සූදානම් බවද ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ අනුරාධපුර බුද්ධබිම වෙත පැමිණ ආගමික සිද්ධාස්ථාන වැඳ පුදා ගත්තා. අභවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඒ මහතාගේ උපන් ගම වෙන කොත්මලේ රම්බුඩ වැවෙන්ටන් වත්තේ පිහිටි නිවස වෙත අද රැගෙන එනු ලැබුවා. අභවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරු 7:45ට පමණ කොළඹ සිට ගුවන් හමුදාවේ MI-17 දරන හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබුවා.
ගම්පොළ ක්‍රීඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහරකින් කොත්මලේ රම්බුඩ වැවටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන පිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. දාසිත අද වෙනදුරු අපි අතර දේශපාලන වාග් ප්‍රහාර තියෙන පුළුවන් ඒ ලිංගතුකම හිතවත්කම සහ ඒ බැඳීම කවදාකවත් අත්හැර ගියේ අබව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්මදිනයේද අදට යෙදී තිබෙනවා අමාත්‍යවරයාගේ දේහය හෙට උදැසන රම්බුඩ සිට නුවරඑළිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මූලස්ථානයේ වෙත රැගෙන යාමට නියමිතයි ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වෙනිදා පසුරුවේ හැටන් නොවුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබෙනවා අද මධ්‍යම රාත්‍රියේ 12 සිට ලබන 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා දැන් කෙටි විරාමයක් අද දිනේ තුල කොරෝනා වෛරසයේ ආසාදිනී වූ රෝගීන් 18 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1548 දක්වා ඉහළ ගොස් තිබෙනවා අදාළ ආසාදිතින් අතරින් 7 දෙනෙක් නාවික හමුදා සමාජිකින් වන අතර 11 දෙනෙක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ मेरठ कोविड-19 वायरस से आसादने उरोगिन 61 दिन को पिलबंदव ईए दिन तहरुना अदाल रोगिन अतुरिन 26 दिन को नाविक हमदा सामाजिकिन वन अतर इतिरे आसाल दिन 35 दिन आ कुवैत सह दुबई ही सिट मेरठर पैमिन निरोधायन मध्यस्थानयान ही निरोधायन लखवेमिन सिट पुत करें කටුනායක ජාත්‍යන්තර ගුවන්තොට වලට පැමිණෙන මගින් එම් පරිශ්‍රය තුලදීම PCR පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස විෂභාර අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා විශේෂයෙන් කුවේට් සහ ඩුබායි කියන රටවල් වලින් පැමිණෙන සමහර අය රෝගීන් විදිහටම තමයි ලංකාවට ඇවිල්ලා තිබුණේ එවැනි තත්ත්වයන් ඉදිරියේදීත් ඇති වෙන්නට පුළුවන් ඉතින් එවැනි තත්ත්වයකදී ගුවන් මගින් රෝගීන් විදිහට මේ ගුවන් තොටුපළට ආපුවම ගුවන් තොටුපළේ සේවකයින්ගේ ආරක්ෂාව කොයි ආකාරයටද කටයුතු වෙන්නේ මේ ගුවන් තොටුපළේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ අයගේ ආරක්ෂාව කොයි විදිහටද මෙතන සිද්ධ වෙන්නේ ඒ වගේම කස්ටම් ඩිපාර්ට්මන්ට් එකේ इमिग्रेशन डिपार्टमेंट में हेम तनकम इन मेरटे पुरवसियान सौख्य आरक्षाव नियम आकार तिबिनवाद सोया बलीम අපේ වගකීමක් සහ යුතුයකමක් කියලා අපි හිතුවා. අවිල්ල මේ පරීක්ෂා කිරීමේදී අපිට තේරිච්ච දේ තමයි 100ට 100ක්ම මේ ගුවන් තොටුපළේ සේවය කරන සියලුම රජයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යම් මගියෙක් රෝගියෙක් විදියට ගුවන් තොටුපළට පැමුණුනා ඒ අයගෙන් අනික්කට රෝගය බෝවීම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග මේ ගුවන් තොටුපළේ රැගෙන තියෙන ජූලි මාසයේ අග දක්වා පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන ඒමටත් අගෝස්තු පළවෙනිදා ඉඳන් මේ ගුවන් තොටුපළ සංචාරකයන් විදේශිකයන්ට විවෘත කරන්නත් එතෙන්දී සාකච්ඡා වුණා කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් පැහැර හරමින් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂම යොමුමක් අනුරාධපුර අදපුර නගරයේ කේන්ද්‍ර කරගෙනමින් අද ආරම්භ කෙරුණා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීමට නොහැකිව බෙලරුස් රාජ්‍යයේ සිටවේ සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු අද අලුයම දිවයින්ට පැමිණියා. කොරෝනා වෛරසය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තුල රජය නිශ්චිත ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා චෝදනා කර සිටිනවා. එතර අපි සංවිධානයේ විසින් ගැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ මහතා මේ බව පැවසුවා.
ඉතා ඉක්මනින් අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව ලංකාවට එන්න කැමති අය ලංකාවට කැඳවන්නත් ඒ වගේම ඒ රටවල් වල වුණු මොන දෙන ගැටළු වලට කඩිනම් විසඳුම් මාලාවන් යෝජනා කරලා ශ්‍රී ලංකාවේ රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ ඉතාමත්ම ඈලිමෑලි ස්වරූපයකින් සහ ඔවුන්ගේ වෙච්ච න්‍යාය පත්‍රයකට මිසක පොදු වැඩ පිළිවෙලකට නෙමෙයි ඔවුන් ලංකාවට ගෙන්න ණය තෝරා ගනිද්දිත් ඔවුන් කල්පනා කරේ ඔවුන්ගේ හිතවත්කම් අනුව ප්‍රමුඛතාවය දීලා අලුත්ම තත්ත්වෙ මතුුනේ විශේෂයෙන්ම කුවේට් වලින් පහුගිය මැයි 19 වෙනිදා ගුවන් යානයක ගෙනාවු පිරිස අතරේ බහුතරයක් දෙනා කොරෝනා ආසාදිතය ඉන්න බවට පළවු වාර්තායි අපි කාට මේ රෝගය ආසාදනේ වුණත් ඒ ආසාදනේ වෙන්නේ අපි දැනුවත්ව නෙමෙයි නොදැනුවත්ව අපේ ආණ්ඩුවලට වැඩිම විදේශ විනිමය ගේනකොට කෝටි 700ක් විතර ගේනකොට මේගොල්ලෝ රට විරුව. හැබැයි ලෙඩක් හැදිලා ලංකාවට එනවනම් කරදරයකට පත් වෙලා එනකොට මිනිස් බෝම්බ. මොකද හේතුව දැන් ආණ්ඩුවට ඕනකම තියෙන්නේ මේ ලෙඩේ ලංකාවේ ඇතුලේ වුණත් තිබුණත් නැහැ කියලා පෙන්නන්න. තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ වෙනුවෙන්. රටේ ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීම බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරියක් සමග සාකච්ඡා කරන්නට මට අවස්ථාව ලැබුණා. අපි පැහැදිලි කරලා දුන්නා මේ වන විට රටේ ජනතාව ඉතාමත්ම අන්තඅසරණ භාවයට පත් වෙලා සිටින්නේ විශේෂයෙන්ම ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය තුළ. අද තිබෙනා වූ අයහපත් ආර්ථික තත්ත්වය තුළ රැකියා කරන බොහෝ දෙනෙකුට රැකියා හිමි වෙලා. එදිනෙදා ආහාර පාන පවා ලබා ගන්නට බැරි අන්ත අසරණ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද අපේ රටේ සිටිනවා. මෙවන් තත්ත්වයක් තුළ රජය තමන්ගේ හැකියාව රටට පෙන්වන්නට තමන් වගකීම බාරගත්තා නම් රටේ ජනතාව ජීවත් කරවන්නට ඒ අවශ්‍ය ප්‍රතිපාදන, ඒ අවශ්‍ය මුදල්, මූල්‍ය ශක්තිය, සහනය ජනතාවට ලබා දෙන්නට ඔබතුමන්ලා ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවන ප්‍රධාන බලධාරීන් හැටියට කරුණාකරලා මේ ව්‍යසනයට පත් වෙච්ච ආර්ථිකයේ ගොඩනගන්නට කඩා වැටිච්ච ජන ජීවිතවලට සහන ලබා දෙන්න. ඒක ඔබතුමන්ලගේ වගකීම. ඒ තීන්දුව ගන්න බැලි වෙන්න එපා. ඒ තීන්දුව නිර්භයව ගන්න, නිර්භීතව ගන්න. අපි ලෑස්ති පාර්ලිමේන්තුව නැවත කැඳවලා ඒ ලබා දිය යුතු සියලුම මූල්‍ය ශක් මේ රට ගොඩනගන්නට ලබා දෙන්න. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට හැකියාවක් පවතින බව හිටපු රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් තමන් විශ්වාස කරන්නේ වැඩි කල් යන්න මතේ මේ රටේ දිගින් දිගටම ඡන්ද කල්ද දා හිටපු යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂ රජයේ වගේ ඡන්ද කල් දාන්නේ නැතුව යම් යම් සෞඛ්‍ය නීති රීති යටතේ විනයානුකූලව මේ රටේ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරනු ඇත. ඒ විනය, ඒ හික්මීම, ඒ කළමනාකරණය ශ්‍රී ලංකාවේ අපිට ඉතාම ඉහළින් තියෙන බව ඔබතුමාලා අපි වගේම මුළු ලෝකෙම දැනගත්තා. මේ කොරෝනා ප්‍රසංගයේදී අපි ඒක පාලනය කරගත්ත ආකාරය අනුව. ඒ නිසා අපිට කිසි බයක් නැහැ. මැතිවරණ කොමිසම දෙන ඕනම දිනයක අපි මැතිවරණට යනවා. අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේම අපිට දැන් මැතිවරණයකට යන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මැතිවරණයක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙන බවත් කියන්න කැමතියි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලි සමයමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.